ඔබ සැමට සුබ සැන්දෑව. අද මම ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ සවස තේ වේලාවට ඉක්මනින්ම සාදාගත හැකි ඉතා රසවත් කෑමක්. දැන් අපි බලමු එයට අවශ්‍ය ද්‍රව්‍ය. ක්‍රීම් කැකර් බිස්කට් 10ක්. හොඳින් තම්බාගත් අල ග්‍රෑම් 200ක්. සිහින්ව ලියාගත් බීලූණු ගෙඩියක්. සිහින්ව ලියාගත් අම්බිරිස් කරල් 2ක්. පහ කුඩු සුවල්පයක්. කෑලි මිරිස් කුඩු සුවල්පයක්. ලුණු කුඩු සුවල්පයක්. ගම් මිරිස් කුඩු සුවල්පයක්. සිහින්ව ලියාගත් කරපිංචා ඉති 2ක් පමණ. බිත්තර 2ක්. පාන් පෙති 3ක් පමණ බැදගෙන කුඩු කරගන්න. පොල් තෙල් මිලිලීටර් 200ක් පමණ. දැන් අපි බලමු සාදා ගන්න ආකාරය. මුලින්ම තම්බාගත් අල මේ ආකාරයට හොඳින් පොඩි කරගන්න. එයට කහකුඩු හැඳි කාලක් එකතු කරගන්න. ගම් මිරිස් තේ හැඳි භාගයක් එකතු කරගන්න. කෑලි මිරිස් කුඩු තේ හැඳි එකක් පමණ එකතු කරගන්න. සිහින්ව ලියාගත් අමු මිරිස් එකතු කරන්න. සිහින්ව ලියාගත් බීලුණු එකතු කරන්න. සිහින්ව ලියාගත් කරපිංචා එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඉන්පසු මේ සියල්ල හොඳින් මිශ්‍ර කර හොඳින් අනා මේ ආකාරයට බෝලයක් සාදා ගන්න. බිත්තර සුදු මද පමණක් ගෙන හොඳින් ගසා ගන්න. ඉන්පසු බිස්කට් එක එකගෙන සදාගත් මිශ්‍රණය සෙන්ටිමීටර් 1ක පමණ ඝනකමට සිටිනසේ හොඳින් තවරා ගන්න. තව බිස්කට් එකක්ගෙන එය මත තබා මේ ආකාරයට හෙමින් තද කරන්න. බිස්කට් දෙක අතර හිඩැස මිශ්‍රණයෙන් මේ ආකාරයට පුරවා ගන්න. මේ ආකාරයට සිවුරු බිස්කට් පුරවා ගන්න. කලින් සාදාගත් බිත්තර මිශ්‍රණයේ හොඳින් තවරා ගන්න. පසුව පාන් කුඩු මත තබා හොඳට තවරා ගන්න. මේ ආකාරයට සිවුරු බිස්කට් සකසා ගන්න. පොල් තෙල් හොඳින් රත් වූ පසු බිස්කට් එකින් එකගෙන බැද ගන්න. තප්පර 15ක් පමණ එක පැත්තක් බැදුණු පසු අනිත් පැත්ත හරවා තප්පර 15ක් පමණ බැද ඉවතට ගන්න. දැන් අපි පිළියෙල කරගත් බිස්කට් කට්ලට් තේ පානිය සඳහා සූදානම්. මිශ්‍රණයට ඔබ කැමති ආකාරයට බිත්තර, සැමන්, මාළු, මස් හා බිම්මල් මිශ්‍ර කරගත හැකි. ඔබත් මෙවැනි බිස්කට් කට්ලට් සාදා පවුලේ සැම සමග රස බලන්න. මෙවැනි කෑම ගැන දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත මෙවැනි වීඩියෝකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.